පොල් නව වගාව යෙදීම සඳහා පොල් පේලි ලකුණු කිරීම පොල් වගාවක් නොමැති ඉඩම්වල පොල් වගා කිරීම පොල් නව වගා කිරීමක් ලෙස හඳුන්වයි ඉදමේ මායිමේ සිට අඩි 13ක් පමණ දුරින් හෝ ඉදමේ මායිමට ආසන්නව අධිබලතී විදුලි රැහැනක් ඇතනම් එම විදුලි රැහැනේ සිට අඩි 35ක් පමණ දුරින් පොල් පැල සිටුවිය යුතුය එම පරතරයට වඩා අඩු දුරකින් පොල් පැල සිටුවීම සුදුසු නැත ඉහත කී පරිදි අඩි 13ක් හෝ අඩි 35ක් දුරින් පාදක රේඛාව රූප සටහනේ පරිදි ලකුණු කරගත යුතුය එය ලණුවක් මගින් කූඤ්ඤ ගසා ලකුණු කරගත යුතුය පාදක රේඛාවේ දෙපස නැගෙනහිර බස්නාහිර දිශා දෙකට ගත හැකි නම් දවස පුරාම පොල් ගසට හිරු එළිය ලබා දිය හැකිය රූප සටහනේ පරිදි පළමුව පාදක රේඛාව දිගේ අඩි 26 පරතරයට කූඤ්ඤ ගසා ගත යුතුය පාදක රේඛාවේ පළමු කූඤ්ඤය ඇති ස්ථානයේ සිට පාදක රේඛාවට ලම්බකව තවත් ලණුවක් ඇදගත යුතුය මේ සඳහා පාදක රේඛාව මත ඒ ස්ථානයේ හිටේ පටියේ අඩි බිංදුව සහ අඩි 60 ලකුණු ඇති ස්ථාන එකට තබා එක් අයෙකු අල්ලාගෙන ටේප් පටියේ අඩි 15 සහ අඩි 35 යන ස්ථානද තවත් දෙදෙනෙකු අල්ලාගෙන ටේප් පටිය නොනැමෙනසේ තදින් ඇද සිටින්න. එවිට අඩි 15 සඳහන් ස්ථානයේ අංශක 90 සෑදේ. මෙම ස්ථානය B ලෙස නම් කරන්න. එවිට ටේප් පටියේ අඩි 35 සඳහන් ස්ථානයේ එනම් B සිට අඩි 20ක් දුරින් C කූඤ්ඤය සිටුවා ගන්න. B හා C සම්බන්ධ කරමින් ලම්බක රේඛාව ලකුණු කරන්න. මෙය යොමු රේඛාව ලෙස හැඳින්වේ. දැන් B ස්ථානයේ සිට යොමු රේඛාව දිගේ අඩි 26න් 26ට කූඤ්ඤ සිටුවා ගන්න. රූප සටහනේ පරිදි දෙදෙනෙකු විසින් පාදක රේඛාවේ අඩි 26ක් දුරින් ඇති කූඤ්ඤය සහ යොමු රේඛාවේ අඩි 26ක් දුරින් ඇති කූඤ්ඤයෙහි පිළිවෙලින් ටේප් පටියේ අඩි 52 සහ අඩි බිංදුව යන ස්ථානය සද කර ගන්න. ඊට පසුව එම ටේප් පටියේ අඩි 26 සඳහන් ස්ථානයෙන් තවත් කෙනෙකු විසින් සමචතුරස්‍රය සෑදෙන පරිදි ඇද කූඤ්ඤයක් සලකුණු කරන්න. මෙය D ලෙස නම් කරන්න. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් අනෙක් සිටුවන ස්ථාන ලකුණු කරගන්න. එලෙස පාදක රේඛාවත් ලම්බක රේඛාවත් දිගේ යමින් පළමු පේලි පහ ලකුණු කරගන්න. පාදක රේඛාවත් ලම්බක රේඛාවත් දිගේ යමින් ඇහි මට්ටමට අඩපාඩු ඇත්නම් කූඤ්ඤ කෙලින් කර සිටුවා ගන්න. නැවත ඉතිරි පේලි පහත් එලෙසම කර පළමු පේලි සමග සසඳා බලන්න. එලෙසම සලකුණු කරන සියලුම පේලි පළමු පේලි පහ සමග සසඳා බලමින් සකස් කර ගන්න. කූඤ්ඤ සිටුවීමෙන් පසුව කූඤ්ඤ හරිමැද සිටිනසේ තබා පොල් වලවල් කපා ගන්න. පොල් වලවල් ලකුණු කිරීමේදී ටේප් පටිය සෑම විටම තිරස්ව ඇල්ලීමට වග බලා ගන්නවා.